சர்ச்சைக்குரிய கரவலப்பிட்டி யுகதனவி உடன்படிக்கை நியூ போர்ட்டர்ஸ் நிறுவனத்துடன் மேற்கொள்ளப்படவில்லை எனவும் வேறொரு நிறுவனத்திடம் ஒப்பந்தம் கைச்சாத்திடப்பட்டுள்ளதாக தேசிய மக்கள் சக்தியின் தலைவர் அனுரகுமார திசாநாயக்க இன்று நாடாளுமன்றத்தில் வெளிப்படுத்தினார். ශ්‍රී ලංකා රජේසා නිව් ෆෝටර සිනර්ජි සමාගම අතර අසංකරණ ලැබූ ගිවිසුමේ පාර්ලිමේන්තු ඉදිරිපත් කරන්න කියලා අවස්ථා ගණනාවක් ඒ වගේම එවකට විදුලි ඒ වෙලාවේ විදුලි බල භාර අමාත්‍ය ගාමිල් ලොකුගේ මැතිතුමා එළබෙන සතියේ පාර්ලිමේන්තු ඉදිරිපත් කරන බව කිව්වා. නමුත් එතෙන් සිට ඔහු පාර්ලිමේන්තු ඉන්න බවත් මා දැක්කේ නැහැ. නමුත් ඊයේ මාධ්‍ය සාකච්ඡාවක ඉන්න බව දැක්ක. පාර්ලිමේන්තු ඉදිරිපත් වෙලත් නැහැ. අද මුදල් අමාත්‍යාංශ විවාදයේදී එක වැදගත් ලෙස අපි සාකච්ඡාවට බඳුන් කළ යුතු තිබුණා. නමුත් මා සතු ඒ ගිවිසුම තිබෙන විශේෂයෙන්ම ඒකේ සේල හැටියට ශ්‍රී ලංකා ආණ්ඩුවත් බය හැටියට NFE ශ්‍රී ලංකා පවර් හෝල්ඩින් සමාගමත් අත්සන් කරපු ගිවිසුම. මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර තඟවාගෙන තියෙන ගිවිසුම. මේක රටේ බලශක්ති ක්ෂේත්‍රයක්. මේ වෙනුවටත් රජයේ ආයතන ගණනාවකට හිමිව තිබෙන කෙරවලපිටිය බලාගාරයත් ඇමරිකානු සමාගමක් වෙත පවරා දීම සඳහා අත්සන් කරලද ගිවිසුමක්. හැබැයි තමුන්නාසල දිගින් දිගටම මාස එකහමාරකට වඩා වැඩි කාලයක් මේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා කිව්වත් මේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ නැහැ. ඒ නිසා ගරු කතානායකතුමනි මම මේ ගිවිසුම සභාගත කරනවා. අමාත්‍යවරයා හෝ ඒ කියන්නේ මෙම ගිවිසුම අත්සන් කරපු මුදල් අමාත්‍යාංශ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා හෝ මෙම ගිවිසුමෙන් විශාල බලපෑමක් වෙන විදුලි බල අමාත්‍යාංශයේ අමතිවරයා ගාමිණී ලොකුගේ මහත්මයා හෝ මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළත් විසින් මේ ගිවිසුම සභාගත කරා. මේ ගිවිසුමේදී වැදගත් දේ තමයි මේ කැබිනට් පත්‍රිකාවෙන් අවසර දෙන්නේ කාටද? මේ කැබිනට් පත්‍රිකාවෙන් අවසර දෙන්නේ නිව් ෆෝටර්ස් එනර්ජි සමාගම සමග ගිවිසුමකට එළඹෙන්නේ. හැබැයි මේ ගිවිසුම අත්සන් කර තිබෙන්නේ කා සමගද? NFE ඒ කියන්නේ නිව් ෆෝටර්ස් එනර්ජි. ශ්‍රී ලංකා පවර් හෝල්ඩින් LLC කියන සමාගම සමග. උතුර කැබිනට් මණ්ඩලයෙන් අවසර දෙනවා නිව් ෆෝටර්ස් එනර්ජි කියන සමාගම සමග ගිවිසුම අත්සන් කරන්න. හැබැයි තමුන් වහන්සේලා අත්සන් කළා තින්නේ NFE ශ්‍රී ලංකා පවර් හෝල්ඩින් කියන සමාගම සමග. ඒ නිසා ගරු කතානායකතුමනි කැබිනට් මණ්ඩලයෙන් බලය දෙන ලද සමාගම සමග නෙවෙයි මේ ගිවිසුම අත්සන් කළා තිබෙන්නේ. අතිරේක වශයෙන් ශ්‍රී ලංකා පවර් හෝල්ඩින් කියන සමාගම ඇමරිකන් එක්සත් ජනපදයේ ලියාපදිංචි කරනවා. ඇමරිකන් එක්සත් ජනපදයේ 12.6 ඔරෙන්ජ් ස්ට්‍රීට් වොෂින්ටන් DE 19801 යුනයිටඩ් ස්ටේට්ස් ඔෆ් ඇමරිකා කියන ලිපිනේ තමයි මේක රෙජිස්ටර් කරලා තියෙන්නේ. එතකොට මම දන්නේ ශ්‍රී ලංකා හෝල්ඩින් සමාගම ඇමරිකාවේ රෙජිස්ටර් කරපු සමාගම. ඒ සමාගමට තමයි මේ ගිවිසුම අත්සන් කරලා තිබෙන්නේ. ඒ නිසා හරි පැහැදිලි කැබිනට් මණ්ඩලයෙන් බලය දුන්නේ නිව් ෆෝටර්ස් එනර්ජි කියන සමාගම සමග. හැබැයි ගිවිසුම අත්සන් කරලා තිබෙන්නේ වෙනත් නිව් ෆෝටර්ස් එනර්ජි සමාගමට අනුබද්ධ හෝල්ඩින් සමාගමක් සමග. ඒ නිසා මේ මුළුමනින්ම කැබිනට් මණ්ඩලය නොමග යැවීමක් හැටියට මේක සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම මේ 13 එක වගන්ති මේ 13 එක වගන්තිය පැහැදිලිව සඳහන් කොට තිබෙනවා අවුරුදු දෙකක් යන තෙක් මේ ගිවිසුම ඒ කියන්නේ මේකේ රහස්‍යගත හා රහස්‍යගතභාවය හා ප්‍රකාශ කිරීම කියන වගන්ති යටතේ මේ ගිවිසුම අවුරුදු දෙකක් යනකම් දෙපාර්ශ්ව අතර එකඟතාවයකින් තොරව රටට හෝ ජනතාවට ප්‍රකාශනපත් නොකර සිටින්න කතානායකතුමනි එහෙම කරන්න පුළුවන්ද මේ රටේ දේපළ පිළිබඳව මේ රටේ දේපළ අයිතිව තිබෙන මේ රටේ මහජනයාට